Elon Musk මේ වීඩියෝ එක නරඹන විට ඔබ සිටින්නේ 2021 වෙන්න පුළුවන්. එසේ නොමැතිනම් 2030 නම් හෝ ඊට වැඩි නම් ඔබ සතුව ඔටෝ ඉලෙක්ට්‍රික් කාර් එකක් තියෙන්න පුළුවන්. නැතිනම් ඔබ අඟහරුවල ඇති ඔබේ නිවසට යනවා වෙන්න පුළුවන්. මිනිසාගේ අනාගතය තම අරමුණ කරගත් යුගයේ මිනිසා. Elon Musk ගැන ටිකක් හොයලා බලන්නයි මේ සූදානම් වෙන්නේ. Online money එහෙම නැත්නම් අන්තර්ජාල මුදන් යන සංකල්පෙන් බිලියනපතියෙකු Elon Musk Sip2 සහ X.com ප්‍රවර්ධනය කර පුරෝගාමී චරිතයක් බවට පත් වෙලා තියෙනවා. ඉන්පසු ඔහු PayPal එහෙම නැත්නම් අන්තර්ජාල බැංකුකරණය පිළිබඳ පුරෝගාමී මෙහෙයුමක් සිදු කර ඒ වගේම PayPalහි මුල් පුටුවෙත් ඉඳලා තියෙනවා. Elon Musk 2003 Tesla කම්පැනිය කියලා කම්පැනි එකක් ආරම්භ කරනවා. ඒකට හේතු වුණේ කාබන් විමෝචනය ඒ වගේම පබන් විමෝචනය අඩුම සහ පරිසර හිතකාමී විදුලි මෝටර රථ නිෂ්පාදනය සඳහා ලෝකේ වැඩි ප්‍රවණතාවයක් තිබුණ එකයි. ඉතින් Elon Musk કૃතිම බුද්ධිය සහ විදුලි මෝටර රථකට එකතු කරමින් නවතම අරමුණකින් ශේෂ්ත්‍රයේ වැඩ කරා. કૃතිම බුද්ධිය යොදාගැන්මින් හා බලශක්තිය කබඩා කිරීමේ තාක්ෂණය දියුණු කරමින් ඉලෙක්ට්‍රොනික මෝටර රථ ශේෂ්ත්‍රයේ ඉදිරියටම ඇවිත් ඉන්න මේ Elon Musk ඒවා සඳහා Artificial Intelligence යෙදීමටත් ස්මාර්ට් පහසුකම් සහිතව මේ ඉලෙක්ට්‍රික් කාර් නිපදවීමටත් සමත් වෙලා තියෙනවා. ඒ වගේම ඔහුගේ මේ වගේ ක්‍රියා සඳහා යෙදෙන ආයෝජනයනුත් 100%කින්ම වැඩි වෙලා තියෙනවා. SpaceX ව්‍යාපෘතිය අභ්‍යවකාශ ශේෂ්ත්‍රයේ ප්‍රධාන තැනක් ඉන්න NASA ආයතනය මෙන්ම NASA ආයතනය සතු ෂටල තාක්ෂණය ඒ වගේම අභ්‍යවකාශ ගතවන සහ ආපසු පැමිණීමේ තාක්ෂණය වෙනත් ග්‍රහලෝකයකට යානා යැවීමේ තාක්ෂණය ඒ වගේම සඳට මෙන්ම අඟහරුවල ජනාවාස ඇති කිරීමේ තාක්ෂණය යනාදී දුෂ්කරම වූ අවශ්‍යතා සඳහා මිල අධික ක්‍රමෝපායන් වෙනුවට ලාභදායි සහ පහසු ක්‍රමයක් සෙවීමට තමයි මේ SpaceX ව්‍යාපෘතිය Elon Musk යෝජනා කරලා ආරම්භ කරේ. දැනටත් මිනිස් වර්ගයාගේ සුභසිද්ධිය වෙනුවෙන් ඉතා සාර්ථකව අත්හදා බැලීම් සිදු කරලා තියෙනවා. ඒවා අතරින් එකක් වෙන්නේ සිරස් අතට රොකට් එකක් නැවත ගොඩ බැසීම එහෙම නැත්නම් ලෑන්ඩ් කිරීම සිදු කිරීමට හැකිවීමයි. මිනිස් වර්ගයාගේ සුභසිද්ධිය සහ පෘථිවිය වෙනුවෙන් අනාගතයේ දෙස පැහැපත් දර්ශනයකින් ක්‍රියාත්මක කරන Elon Musk යනු වර්තමාන ලෝකයේ වීරයෙකු බවට පත් වෙලා තියෙනවා. අඟහරු වෙත ගමන් කරන අනාගත මගියෙකුගේ වියදම ඩොලර් ලක්ෂ 2 දක්වා අඩු කිරීම තමයි Elon Musk ගේ අරමුණ. ඩොලර් ලක්ෂ 2ක් කියන්නේ ඕනෑම රටක එහි සිටින පුරවැසියෙකුට නිවසක් ඉලදී ගත හැකි මුදලක්. එහෙනම් ඔයාලත් මුදලක් ඉදිරි කරගත්තොත් අනාගත අඟහරු ජනාවාසයක පුරවැසියෙක් වෙන්න අනිවාර්යයෙන්ම හැකි වෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක අඟහරු වලදී හමු වෙමු. අපට ජය.